අයිබෝවන්. මෙවර ජනාධිපතිවරණයට ප්‍රතිපත්ති ප්‍රකාශ 38ක් අපේ අතට ආවා. සමහර කිව්වා අපිට ලිඛිතව නැහැ, අපි ඇවිල්ලා වාචිකව කියන්න කියලා. කමක් නැහැ. සමහරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ටිකක් ලොකුයි කියලා කිව්වා. සෑහෙන කාලයක් යයි කියවලා ඉවර කරන්න කියලා. සමහරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ බොහොම කෙටියි. සමහර ප්‍රතිපත්ති ප්‍රකාශ අපි දැක්කා ඇමරිකාවට රුසියාවටවත් ක්‍රියාත්මක කරන්න බැරි ප්‍රතිපත්ති දැක්කා. ඒ වගේම සමහර ඒවා මේ රට හදන ප්‍රතිපත්ති ප්‍රකාශ එකක් පළාත් පාලන ආයතනයකට ගැලපෙන මට්ටමේ ඒවත් අපි දැක්කා. හැබැයි දැන් ওই ප්‍රතිපත්ති ප්‍රකාශ 38 අතරින් බලාගෙන ඉන්න ඔබත් එක්ක මේ රටේ පොදු මහජනතාව එක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉහළට ගත්ත දැඩි විශ්වාසයකින්. දැන් අනිත් ඒවා ටිකක් පැත්තකින් තියලා මේ ජයග්‍රාහී ප්‍රතිපත්ති ප්‍රකාශය අපි කියවා ගන්නට ඕන. සමහරු කියවලා තියෙන්නේ, සමහරු කියෙව්වේ නැහැ. තරහින් අපි ඕකට එකඟ නැහැ කියලා එහෙම කියෙව්වේ නැහැ. ජනාධිපතිතුමා කිව්වේ මොකද්ද? කියවපු අයට කියවපු නැති අයට හැමෝටම එක හා සමාන නායකත්වයක් ලබා දෙනවා කියලා. එහෙමනම් ඊට අනුගත වෙමින් අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ටික 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 කියව ගන්නට ඕනේ. මේකේ වැරදි තැන්, හොඳ තැන් අපි මැද තැනක ඉඳලා සාකච්ඡා කරන්නට ඕනේ. අන්න ඒකට තමයි මේ දවස්වල අපි අලුත් දිනක් කතාබහ ආරම්භ කරලා තියෙන්නේ. අද බොහොම ගරුසිතින් ජාතික නානිකාව ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ නීතිඥ JM විජේවර්ණාර මහත්මයාට. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබතුමන් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් වෙනවා ඊයේ මම බලාගෙන. දැන් හැදෙයිද දැම්මත් නීතිගරුක රටක්? ඔව්. අපි මේ අවස්ථාව වෙනකොට සැබැවින්ම ජනතාවගේ ආණ්ඩුවක්, ඒ කියන්නේ ආගමික මිත්‍යා දෘෂ්ටියකින් පෙළෙන්නේ නැති ඔය වන්දකොත්තු වගේ වගේ මිත්‍යා මැතිවරණ ප්‍රචාරයකින් තොරව අපේ මැතිවරණ ප්‍රචාරය ඔබ දන්නවා නම් සමහරෙක් කියනවා සමාජ මාධ්‍ය ජාලාවල තිබුණා කියලා. ඔව්, එහෙම ක්‍රියාකාරකව හිටියා. මේ ලංකාවේ සෑම දිස්ත්‍රික්කෙම, සෑම මාවතකම, සෑම පාරකම, ගෙවල් වල මිනිස්සු 40-60, මේක අද කියන්න ඕනේ මම, ඒ ප්‍රමාණය එකතු වෙලා පැය දෙකේ තුනේ සාකච්ඡා ඔය මැතිවරණ ප්‍රකාශයට පත් කිරීමට අවුරුදු දෙකකට කලින් සිට පැවැත්තුණා. එහිඳයි ජනතාව මේ මැතිවරණ අපේ ප්‍රතිපත්ති පිළිබඳව, සකස් කරන්න යන ප්‍රතිපත්ති පිළිබඳව විශාල වශයෙන් ප්‍රශ්න කරා. ඒ විදිහට ඒ වගේම කාන්තාව විවිධ සංවිධාන විශාල වශයෙන් එක් රැස් වුණා. එහිඳ මේක සාමාන්‍යයෙන් කියන්න ඕනේ ඉස්සර මැතිවරණ ප්‍රචාරකවල අපි සාමාන්‍යයෙන් බීම බෝතලයක් කඩලා පාරායිනි තියලා මල් මාලාවක් දාලා කවුරු හරි අපේක්ෂකයෙකුට බැඳලා ප්‍රතිඥා පත්තු කොල්ලා තියෙන ක්‍රමයනේ. ඒ ක්‍රමය නෙමෙයි මේක. මම අද රටට හෙළිදරව් කරන්නේ. ඒක හැම පාරකම කතිකා කළා අර බෞද්ධ දර්ශනිකන ඒහි පක්ෂිකෝ ඇවිත් බලලා තේරුම් ගන්න කියලා. අපිව තේරුම් ගත් ඉතාම වටනා බෞතර ඡන්දයකින් තමයි ගරු අනුරු කුමාර දිසානායක මහත්මයා ජනාධිපති ධුරයට පත් කරගත්තා. ඒ කියන්නේ ඔබ කියන්නේ අර මිනිසුන්ට එපා වෙලා මේක විනාශ කරන්න ඕනේ කියලා සාධාරණ සිතුවිල්ලක් ඇතුව පාරට බැහැපු අරගලයටත් පෙර මේ සාකච්ඡාව සිද්ධ වුණා කියලාද තැන තැන? ඔව්, අපේ පක්ෂයේ ජාතික ජන බලවේගය කියන පක්ෂය බිහි වෙන්නේ අත් වශයෙන්ම දේශපාලනයට එන්න හිතාගෙන ඉඳපු පිරිසකට වඩා තමන්ගේ වෘත්තිය සාර්ථකව කරලා ඒ ශේෂ්ඨවල ඉහළ මට්ටමකට පැමිණි ව්‍යාපාරික වෘත්ති කියන්නේ මේගොල්ලොත් හිතුවා රටේ දේශපාලන ක්‍රමය කඩා වැටෙනවා. ඒ වැටෙන අවස්ථාවක අපි මේක වෙනස් කරන්න පෙරමුණ ගන්න ඕනි කියලා. එහෙම ගන්නකොට ප්‍රධාන පක්ෂ ප්‍රශ්නයක් තිබෙන රටේ පැවති දේශපාලන පක්ෂවල විනය මං අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහෙනි. ඒ එතකොට විඤ්ඤාණිකූල පක්ෂයක් තෝරගන්න අවශ්‍ය වෙනවා. එතෙන්දී අපේ ජනතා විමුක්ති පෙරමුණේ විනය, ඒගොල්ලන්ගේ පැවැත්ම, ඒගොල්ලන් මහජනතාවට කිව්වොත් කියන විදිහට කරන, කරන විදිහට කියන, හැසිරීම ඒකාග්‍රව ලස්සන්ට යන ඒ පක්ෂයත් එක්ක එකතු වෙනවා. ඒතර ඒ පක්ෂයේ දැඩි විනය මත NPP එක විශාල වශයෙන් එකතු වෙලා තමයි මේ ජන බලවේගයේ මූලිකව ගොඩ නැගෙන්නේ. ඒතකොට මේ තුල ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය අපි වැඩි කරා. සහ මැතිවරණ සාක්ෂරතාවයත් වැඩි වෙලා තියෙනවා අපි දැක්කා. පැහැදිලිව මේ ගැන කිසිම අවස්ථාවක ජනතාව නොමග ගියේ නැහැ. නොමග යවන ප්‍රචාර දුර්මත ඒවා තිබුණා. නමුත් එහෙම යන්නේ නැතුව ජනතාවගේ සංවාදයකින් බිහි කරගත්ත ජනාධිපතිවරයෙක් දැන් රටේ ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. හරි ලස්සන වචන ටිකක්. ජනතාවගේ සංවාදයකින් බිහි වෙච්ච ජනාධිපතිවරයෙක් රටේ ඉන්නවා කියලා. දැන් මේ ඔබ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් වුණාට අපිත් ටිකක් ඇහ ගහගෙන ඉන්නවනේ. දේශපාලන වේදිකාව JM විජේ බණ්ඩාරට එච්චර හුරු තැනක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඔබට හුරු
අධිකරණ ශාලාව. ඔබ කාලෙක්තෙස් නීතිඥවරයෙක් හැටියට වෘත්තිය කටයුතු කරපු කෙනෙක් නේද? ඇත්ත වශයෙන්ම මගේ වෘත්තිය පිළිබඳ මහාවිද්‍යාලයේ සියලු වෘත්ති වේදීන් වෙනුවෙන් මම මේක කියන්නේ හැම වෘත්තියකම අපි අපේ වෘත්තිය පිළිබඳ බෙහෙවින් තෘප්තිමත්ව ඉඳලා රට ගැන හිතලා තමයි ජාතික ජන බලවේගය වටා එකතු වුණේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔබ කියනවානේ ඔබේ වෘත්තිය වටා ඔබ තෘප්තිමත් කියලා. හැබැයි උදේ පාන්දර චෝදනාවක්ම නෙමෙයි. හැබැයි පොඩි කනස්සල්ලක් තියෙනවා මට. හේතුව මේ කතා කරන මටත් අහගෙන ඉන්න බලාගෙන ඉන්න ඔබටත් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙච්ච හැටි සහ අපි බලයට පත් කරලා අපේ පවරා දිය නොහැකි පරමාධිපත්‍ය බලය පාවිච්චි කරලා ඉදිරියට ආපු පාලකින්ගේ නීතිය ක්‍රියාත්මක වෙච්ච හැටි. ඒ කියන්නේ ජනතාව පාලනය කරන්න නීති ක්‍රියාත්මක වුණා. හැබැයි පාලකයා පාලනය කරන නීති අපේ රටේ ක්‍රියාත්මක වීම අරතරම්ම සිද්ධ වුණාද කියන කනස්සල්ලක් මට තියෙනවා. ඔබ නීතිඥවරේ මොකක්ද උත්තරේ? ඔව් දැන් ඒකට ජනාධිපතිතුමා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ කිව්වේ මොකක්ද? පාලකයා සහ පාලිතයා කියන වචන දෙක. ඒ කියන්නේ පාලන තන්ත්‍රයත් යටත් වැසියත් දෙන්නම සමානව නීතියට යටත් විය යුතුයි කියන තේමාව. පැහැදිලිව. දැන් ඔබට වැඩිදුර විස්තර යන්න ඕනේ නැහැ. දැන් බලන්න කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දුන්නා, ජනාධිපතිවරයෙක් දිවුරුම් දුන්නා. ඒවා පිටිපස්සේ රතිඤ්ඤහද ඇහුණද, කොඩි වනනවා මිනිස්සු පිරලා ඉන්නවා ඇහුණද, පාවිච්චි කරපු යාන වාහන ගත වෙච්චි වෙලාව, උත්සව ස්වරූපය ඒක ඔබ දකිනවා. ඒ දකින තුරම තියෙනවා මේ රට ආර්ථික අර්බුදයක තියෙනවා. අපිට සෙල්ලම් කරන්න බෑ. අපි කල්පනාකාරී වෙන්න ඕනි. අර පිරිමැස්ම කියනක ඉහළ සිට පහළට ආදර්ශය පෙන්වන්න ඕනි. ඉතින් මම අමුතුවෙන් විස්තර කරන්න ඊයේ පෙරේදා ප්‍රවෘත්ති බැලුවා නම් කාටත් තේරෙනවා කොයිතරම් අර පිරිමැස්මෙන් පුහු ආටෝපොලින් තොරව මේ රට ආපහු නැගී සිටෝලා ජනතාව ශක්තිමත් කරන් මේ රටේ මොනවා හරි සම්පතක් තියෙනවා කියලා ජනතාව හැම පුරවැසියෙකුට මේකේ ප්‍රතිලාභ යන්න අනවශ්‍ය නාස්ති වළක්වනවා කියන තේමාව පැහැදිලිවම ක්‍රියාවට දැන් පහුගිය මේ දවස් 3 ඇතුළෙම නංවලා ඉවරයි. ආ ඒ කියන්නේ අපිට සුභවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මේ ජේෂ්ඨ නීතිඥවරයෙක් අද කතා කරන්නේ. අර අපි කලින් කියපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ එක්තරා පරිච්ඡේදයක් මෙතුමා හරහා අපිට දිගහැර ගන්නට පුළුවන්. දැන් ජනාධිපතිතුමා පත් වුණා විධායකයේ කොටසක්. හැබැයි විධායකයේ සම්පූර්ණ වෙන්නේ කැබිනට් මණ්ඩලයත් එක්කනේ. එතකොට කැබිනට් මණ්ඩලයත් ඊයේ පත් වුණා. දැන් මේ ගමන ඉස්සරහට යනවා. හැබැයි එහෙම යන ගමනේදී විශේෂයෙන්ම ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ මේ පාවිච්චි කරන අපේ පරමාධිපත්‍ය බලය මානව හිමිකම්වලදී ව්‍යවස්ථාදායකයේදී අධිකරණයේදී මේ 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 බල ගැන්වෙන්නේ අපේ බලයනේ. හැබැයි දැන් මේවා නැවත කැඳවීමේ බලය. ඒ කියන්නේ ආණ්ඩුවකට විරුද්ධ වීමේ අවස්ථාව. ඊට පස්සේ අධිකරණයේ තුල යම් යම් ක්‍රියාමාර්ගවලදී ස්වාමියා හැටියට ජනතාවට පෙනී සිටීමේ, ව්‍යවස්ථාදායකයේ ස්වාමියා හැටියට ජනතාවට පෙනී සිටීමේ අවස්ථාව. ඒවා අපිට පහුගිය කාලේ තිබුණේ නැහැ අපේ නීතිඥතුනි. අඩු වැඩි වශයෙන් තිබුණා. ඉදිරි තත්ත්වය කොහොම වෙයිද? ඔව් ඇත්ත වශයෙන්ම පොතපතේ තිබුණා නීති ශිෂ්‍යෝ දැනගෙන හිටියා. නමුත් අපි අර මම කියපු මැතිවරණ ව්‍යාපාරය තුල කළේ ඒ නීති ශිෂ්‍යෝ නීතිඥයෝ දන්න දේ ජනතාවට ගෙනිච්ච පුරවැසියට. පුරවැසියට අපි කිව්වා ඔයගොල්ලොත් එක්ක අපි සංවාදයක නියලෙනවා. ඒ වගේ මේක මැතිවරණ පූර්ව ප්‍රචාරක සංවාදයක් නෙමෙයි. මැතිවරණයෙන් පස්සෙත් මේ සංවාදයේ ඒ තමන්ගේ ප්‍රදේශය ගැන යමක් වෙනවා නම් ඒ අයට ජනතාවට රැස්වලා අදහසක් දක් මේක පුදුම වෙයි සමාජයට සාමාන්‍ය. මෙහෙමයි ක්‍රියාත්මක වෙන තන්ත්‍රය හදලා තියෙන්නේ. ඒ අදහස කොට්ටාස සභාතුලින් sannivedane වෙනවා. ඒ ආසනේ හරි කොට්ටාසයට ඒ තුලින් පක්ෂ ප්‍රතිපත්තියට රජයට ඒ වගේ ක්‍රමයක් දැන් බෙහෙවින්ම සාර්ථකව සකස් කරලා තියෙනවා. ඔන්න ඕකනේ වැරදියට ගියේ අර ගමට අධිකරණයක් විහිටවන්න යනවාද මොකද්ද ඔය කට්ටිය? ඔව්. මොකද හැබැයි මේ හරි sannivedane මොකක්ද? නෑ ඇත්ත වශයෙන්ම පක්ෂය මේ ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කරනකොට විවෘති වෘතියෙන් ඔක්කොම එක අවුරුදු දෙකකටත් අධික කාලයක් හදලා විස්තරාත්මක කරන්න පුළුවන් විදිහට සරලව කියවන එක්කෙනෙකුට තේරෙන්න තමයි මේ අපි ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ. එතකොට රටේ නීතියේ ප්‍රමාද වීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් දික්කසාද නඩුවක් අවුරුදු 5ක් 10ක් ප්‍රමාද වෙනවා කියන එක ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ අකමැති දෙන්නෙකුට එකට ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඒ වගේම ඒ නඩු ප්‍රමාද වීම ඉඩන් නඩු. එතකොට ඒ නිසා මෙතනදී ඒ ප්‍රමාද වීම පිළිබඳ විවිධ ගැටලු තියෙනවා. එතකොට අපි එක්තරා විදිහක විශ්වාස කරා කරනවා ඉස්සරහටත් මේ ප්‍රමාදය අවම කිරීමට අධිකරණ බලය තියෙන යාන්ත්‍රණය තියෙන පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ තියෙන ආණ්ඩුකම විවස්සා නෛතික රාමු යාන්ත්‍රණය තුළ විමධ්‍යගත කරලා වඩාත් ජනතාවට සමීප කරන්න. දැන් ඔබ කියන්නේ අද සාමාන්‍යයෙන් සමහර නඩුවල් වලට ලංකාව පුරාම ඉන්න අය කොළඹටම එන්න ඕනේ. ඒ වගේම අපි පළාත් ගත්තොත් එහෙම දැන් මධ්‍යම පළාත ගත්තොත් නුවර එළිය කොච්චර දුර හිටියත් ඒක සමහර වෙලාවට නුවරට එන්න ඕනේ අපීල් නඩුවක් වගේ අහන්න.
එහෙම ක්‍රම තියෙනවා. එතකොට මේ ක්‍රම තුල අපරාධ ළමා ආරක්ෂ ළමා අපචාරයක් වගේ දෙයක් වුණොත් රට පුරාම තියෙන චක්‍රලේඛ අනුව සමහරලාට ඒක නීතිපතිවරයාට යොමු කරන්න ඕනේ. එතකොට නීතිපත් දෙපාර්තමේන්තුවේ තියෙන කොළඹ ලංකාවේ කොයි තැනක ළමා අපචාරයක් වගේ දෙයක් සිද්ධ වුණත් දැන් විශේෂයෙන් හරිනේ අමරසූරි අපේ ගරු අග්‍රාමාත්‍යවරිය ඒ පිළිබඳ බොහොම සැලකිලිමත් කාන්තාවක් වශයෙන් කාන්තාවට ප්‍රණාමයක් හැටියට අපේ ජනාධිපතිතුමා අගමැතිතරට පත් කරලා තියෙනවා. එතකොට ඒකෙදී අපි මේවා අදයේ කියනවානේ මේවා සලකා බැලුවා. ඔව් අර අවුරුදු 16ට වැඩි දැරිවියකට තමුගේ ශරීරය පිළිබඳ තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි 18 වෙනකන් කසාද බඳින්න බෑ. ඔව් මේ 16යි 18යි සංක්‍රාන්ති කාලය තුල පුදුම විදිහට දරුවෝ දුක් විඳිනවා. ඒ නීති තමයි හැදිලා නැහැ. ඔව් එතකොට ඒ වගේ ප්‍රමාදයක් තියෙනවා ළමා අපචාර නඩුවේ. ඒ නිසා මේ නිසා අපේ ওই ලාංකාද සහෝදරයා පැහැදිලිවම මේකේ කිව්වේ ඒක බොහොම සමච්චලයට ලක් කරලා සමහර උගතුම් පවා ඒ ගැන කනගාටුවක් විතරයි තියෙන්නේ. අපි නමුත් ජනතාවට ඇත්ත කිව්ව ජනතාව පිළිගත්තා. අද අපි සතුටුයි. ඔහු කිව්වේ සමීපයට ගෙනියමු. සමීපයට ගෙනියනවා කියන්නේ මේ මිනිස්සු නඩු අහනවා කියන එක නෙවෙයි. අධිකරණ බලය න්‍යායානුකූල ජනතාවගේ අධිකරණ බලය. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යාන්ත්‍රණයෙන් පිටවපු විධිමත් අධිකරණ ක්‍රමයක් තුලින් යුක්තිය පසුලීමේ රටාව තුල. අපි කිව්වේ ඒකී යුක්තිය පසුලීමේ ක්‍රමවේදයේ යාන්ත්‍රණය ජනතාවට සමීප කරනවා කියලා. අපි දැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් තුල අපිට නඩු ඒ කොට්ටාසය තුල අහන්න පුළුවන් නම් පුළුල් පරාසයක් නැතුව ඔබට සරලව තේරෙනවා නේද ප්‍රමාදය බොහෝ දුරට බලපන්න පුළුවන් කියලා. ප්‍රමාදය ජනතාවට ලොකු හිසරදයක්. හැබැයි සමහරුන්ට නීතිඥතුම ලොකු ආශිර්වාදයක්. ඒ කියන්නේ සමහර පාලකින්ට විරුද්ධව දාපු නඩුවල ඇදෙන්න ඇදෙන්න යාල කැමති. සමහරලාවට හිටි ගමන් ඔන්න ඉල්ල ආස් කර ගන්නවා. ජේෂ්ඨ නීතිඥවරු පොරොන්දු වෙලා එනවා මේ නඩුව මං කඩලා දෙන්නම් දිනවල දෙන්නම් කියලා. ඊට පස්සේ යාල දිනනවා. මේ පාලකයා පාලනය වෙන නීති අකර්මණ්‍ය වෙලා තියෙන විදිහ මම නැවත කියනවා ඔබට ඉදිරියට මොනව වෙයිද? ඔව් ඇත්ත වශයෙන්ම එතන හේතුව දැන් සාමාන්‍යයෙන් රටක ආණ්ඩුකමය යටතේ රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලනය කරනකොට තියෙනවා නීති කළු අකුරු නීති තියෙනවා. ඒ වගේම සම්ප්‍රදායන් තියෙනවා. සදාචාරයක් කියලා එකක් තියෙනවා. එතකොට ඒ සියලුම ලක්ෂණ පළමුව පිළිබු වෙන්න ඕනේ පාලකයා තුළින් පාලක පැලන්තිය තුළින් ඔවුන්ට සදාචාරයක් තියෙන බව පෙන්වන්න ඕනේ. ඔවුන් නීතිගරුක බව පෙන්වන්න ඕනේ. ඒ වගේම ඔවුන් සම්ප්‍රදාය කියලා කියන්නේ රාජ්‍ය පාලන සම්ප්‍රදාය. දැන් අපි අහලා තියෙනවානේ අපිට නිර්ආගමික අරහිමේ කියලා පදයක් ගහන්න හැදුවට ජනතාව ඒක ප්‍රතික්ෂේප කරා. දස රාජ ධර්මය සප්ත අපරිහානීය ධර්මය සමහර අය මේ වචනත් මේ දේශපාලන වේදිකාවේ කියලා දූෂණය කරන්න උත්සාහ කරාට ජාතික ජනබලවේගය තුල තියෙන එක සමහර ඔන්න ඔතන ඔන්න ඔතන මම බාධා කිරීමක් නෙමෙයි මට පොඩි ගැටලුවක් විසඳ ගන්න තියෙනවා. දැන් සමගිව රැස්තුනෙත් නැහැ සමගිව විසිර ගියෙත් නැහැ. දසරාජ ධර්මයක් ඇතැම් පාලකයෝ ළඟ කොටිම තිබුණෙත් නැහැ දන්නෙත් නැහැ. සමහර ධම්මපදයේ ගාථා පාඨයන් උපුටා දැක්වුවා රාජ්‍ය නායකයා ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනකොට අයවැය ඉදිරිපත් කරනකොට ඒව නිකන් පක්ෂ විපක්ෂ කවුරුත් නිකන් හැල්ලුවට ගත්තා. එහෙම කණ්ඩායමක් තමයි දැන් ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඔය නිර්ආගමික රාජ්‍යයක් කරන්න යනවායි කියලා චෝදනාවක් එල්ල කළේ. ඔව්. ඒකට මොකද්ද දෙන්න පුළුවන් උත්තරේ? ඇත්තම බෙහෙවෙම කනගාටුයි. මොකද අර සාම්ප්‍රදායික දේශපාලන විවේ මිදිලා අපි ජනතාවත් එක්ක සෑම වීතියක් පාසාම කතිකාවක යෙදෙද්දී ඒ ජනතාව ඉස්සරහට යන්න බැරි වෙච්ච අය විකෘති කරන ලද නිර්මාණය කරන ලද ප්‍රචාරණ අපි දැන් ගොඩක් මම මෙහෙම කිව්වට මේ දැන් අපේ ප්‍රතිපත්තියේ විවේචනය නෙමෙයි වැඩ කරගෙන යාම. දැන් අපිට බලය ලැබිලා තියෙනවා තරමත් දුරට යාන්ත්‍රණේ. එතකොට නිරාගමික කියන එක ගැන අපි අත්තන වේදනාවකට පත් වුණා. දැන් අපි මම දන්නවා රටක අරපිරිමත්ම පදනම් කරගත්ත ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ කියලා එක තමයි බෞද්ධ දර්ශනය දේශනා කරලා තියෙන්නේ. ඔව් ඒකනේ වංචාව දූෂණේ නැහැ කියලා කියන්නේ. ඔව් ඒ විතරක් නෙමෙයි දැන් බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ඒකේන භෝගේ බුඤ්ඤය දීවිකම්මංච පයෝජේ චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සතු. සාමාන්‍ය නිවසකට රටකට පිළිපදින්න ඕනේ ආර්ථික ප්‍රතිපත්තිය. මොකද්ද මේ කියන්නේ? තමන් උපයන ධනෙන් හතරෙන් එකක් පරිභෝජනය කරන්න. හතරෙන් දෙකක් තමන් කරන කර්මාන්තය. ඒක වෘත්තිවේදියෙක් වෙන්න පුළුවන්, වඩු කාර්මිකයෙක් වෙන්න පුළුවන්, කෘෂිකාර්මිකයෙක් වෙන්න පුළුවන්, කැත්තක් උදල්ලක් හරි ගන්න පොහොර ටිකක් ගන්න තමන් උපයන කර්මාන්තය යහපත පිණිස හතරෙන් දෙකක් යොදන්න. දේවි කම්මංච පයෝජේ. ඊළඟ චතුත්තන්ත නිදාපේ ආපදාසු භවිස්සතු. ඉතුරු වෙන හතරෙන් එක ආපදාවකදී ගන්න ඉතුරු කරලා තියන්න. දැන් මේ වදේක පැණි එකතු කරලා ඒකළු ආහාරයට ගන්න ලෑස්ති වෙනවා වගේ මේක පොදුවේ සමාජයෙන් පැන නැගි. ඒතකොට මේ ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරා නම් කොවිඩ් කාලේ ආපදාවක් වුණාම බෙහෙත් ටික ගන්න එන්නත් ටික ගන්න නිකන් ආධාර ලැබෙනකන් ඉන්ජෙක්ෂන් ගහන්න ඉන්න ඕනේ නැහනේ.
මේ වගේ ක්‍රමයක් තිබුණා නම් සල්ලි කර්මයක් හදිසිය කරන්න ඕනියක් කෙනෙකුට වේටින් ලිස්ට් එකේ නැත්තම් පොරොත්තු ලේඛනේ ඉන්න වෙන්නේ නැහනේ. එතකොට මේ ආර්ථික ප්‍රතිපත්තිය තිබුණේ අපි පුන පුනා මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල ඉඳපු අපේ මන්ත්‍රීවරු පුන පුනා මේ පාර්ලිමේන්තු තුල කතා කරේ අර පිරිමැස්මෙන් යුතු ආර්ථිකයකට යමු කියන එක. මම නැවතත් කියනවා පහුගිය දවස් දෙක බලන්න ඉස්සරහටත් බලන්න මේ ලොකු රාජ්‍ය උත්සවනේ ජනාධිපතිවරේ දිවුරුම් දෙන එක අග්‍රාමාත්‍යවරේ දිවුරුම් දෙන එක කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන එක අපි අපේ අල්පේච්ඡතාවයේ පෙන්වලා තියෙනවා ඒක දිහා බලන්න. එතකොට මේ විදිහ ආර්ථික ප්‍රතිපත්තියක් ප්‍රතිපත්ති ප්‍රකාශයක් මගින් හඳුන්වා දීපු පක්ෂයට නිරාගමිකයි කියලා කියන්න උත්සාහ කරා. ඒක ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම අද ඔබ කියන දූෂණය වංචාව අතරමැදියන් කොමිස් ගැසීම කියලා තියෙනවානේ. දැන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන මේ ක්‍රමය අපි නැති කරනවා කියන එක මේක මේකට තිත තියෙනවා. ඒතර බෞද්ධ දර්ශනය තුල තියෙනවා උත්තාන වීරිය අධිගතා. මම මේ දහම් පාසල් යන දරුවෝ ඉන්න පුළුවන් දෙමව්පියන්ව බාහා බල පරිචිතා. වහන්සි වෙලා හම්බ කරලා ජීවත් වෙන්නේ. සේදා වක්කිතා ධම්මිකා ධම්මලද්ද. ඒ කියන්නේ තමන්ගේ මොළය හෝ කය හෝ මහන්සි කරලා දහඩිය හෙල්ලා මහන්සියෙන් හම්බ කරන්න අතරමැදියෙක් හැටියට කොමිස් ගන්න එපා කියන එක කියලා තියෙනවා. අපි බෞද්ධ දර්ශනය උගන්වන කොටත් ඉස්කෝලවල උසස් පෙළේම මේ ගාථා දෙකෙන් තමයි බෞද්ධ ආර්ථික ප්‍රතිපත්ති උගන්වන්නේ. ඉතින් අපේ පක්ෂේ හැසිරීම ගරු ජනාධිපතිතුමාගේ හැසිරීම අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම හොඳට බලන්න මේ දෙයක් මොනවද වෙන්නේ කියලා නිකන් කියනව නෙමෙයි මම මෙතන ඇවිල්ලා කියනවට නෙමෙයි. ඒතර මේ හැසිරීම ඔය කියන ගාථා දෙක පදනම් වෙච්ච දීවන රටාවක් තියෙන්නේ. හරි. හැබැයි එතනින් ආරම්භ වෙලා පොඩක් මම තව දෙයක් ඒකෙන් අපි අදහස් කරන්නේ සමාජ හැමෝම සමානව ජීවත් විය යුතුයි කියන එක. ඒක එක මිනිස්සුගේ දක්ෂතා අනුව මහන්සි වීම අනුව නීත්‍යානුකූලව ධනෙ උපයගෙන තමන්ගේ සුඛ විහරණය ලැබුවට අපි ඒක රජයේ කටයුත්තක් නෙමෙයි ඒක මිනිසුන්ට අයිති දෙයක්. රජයේ කටයුත්ත නිසි පරිදි බදු ගෙවන්න සෑම පුරවැසියෙකුම යටත් කිරීම. නීතිය උල්ලංඝනය කරන සෑම පුරවැසියෙකුට නීතිය සමාන ක්‍රියාවේද වීම. ඒකම රජයේ පැත්තෙන් අර දෙපැත්තට තුන් පැත්තට පනිලා ගහගෙන මිරිස් කුඩු ගහගෙන ඒ වගේ හැසිරීමකින් තොරව සාමූහිකව කතිකා කළා. එකඟතාවයට පැමිණලා ඒකඟතාවේ ක්‍රියාත්මක කළා. දේශපාලන වශයෙන් විනයක් තියාගෙන රට පාලනය කරන එක රජයේ පැත්ත. මේ සංස්කෘතිය මේ ලංකාවේ ජනතාවට උදා කර දීමට තමයි අපේ පක්ෂය අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන්නේ. ජනතාව අපිත් එක්ක සංවාද කරලා පිළි අරන් තියෙනවා ඔව් ඒක ක්‍රියාත්මක කරන්න කියලා. මේ අපිත් එක්ක ඇති වෙච්ච ඡන්ද වෙනස මේ తాවකාලික අර අපි කියන ටොපියකට නැත්තම් ආදර්ශ පාර්ශවයකට රැවටිලා නෙමෙයි මේ ඡන්ද දීලා තියෙන්නේ. සංවාදයේ යෙදිලා තව පිරිසක් සමහරට අපිත් එක්ක සංවාද දෙන්න එන්න බැරි වෙන්නේ නැති මේ මාස දෙක තුල දැන් පාර්ලිමේන්තු විසුරුවා හැරලා තියෙන්නේ. ඒ සංවාදය අපි තවදුරටත් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි අවබෝධ කරගත්තම මේ රටේ ජනතාව එකතැනින් මොකද ඒ අය වෙනුවෙන්මයි මේ කරන්නේ. අපිත් එක්ක එකතු වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. හොඳ කතාවක්. මේ කතා කරන්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහත්මයා. හැබැයිටම අර කිව්වා වගේ මිනිස්සුත් මිරිස් කුඩු ගහගන්න එහෙම ගියා නම් මේ මැතිවරණේ. අනුගේ ගෙවල් වලට ගිහිලා දොරට තඩි බාලා වහලවල් කුඩු කරලා ගෙවල් කඩලා ජීවිත හානි කරලා ඒ කිසිම දෙයක් මේ වතාවේ සිද්ධ වුණේ නැහැ. විදේශීය නිරීක්ෂකින්ගේ නිරීක්ෂණ වාර්තා ජාත්‍යන්තරයට යයි. හරි ලස්සනට ලංකාවේ පූර්ව මැතිවරණ සමයේ මැතිවරණ දිනේ සහ පශ්චාත් මැතිවරණ සමයේ ඊටාම සාමකාමීව මේ මැතිවරණේ පැවැත්තුණා කියලා. ඉදිරියට මැතිවරණ සිටියම ටිකක් පුළුල් වෙනවා අපේ නීතිඥතුමනි. ඒත් ඇත්තටම මිනිස්සු මෙහෙම හැසිරුණේ ඔබ නීතිඥවරයෙක්ින්ද නීතිඥවරුන්ට නඩු අඩු වුණා. ඒ කියන්නේ නඩු ඇටුන්නේ නැහනේ. මේ මෙහෙම උනේ මිනිස්සුන්ට නිකන් මැතිවරණේ ගැන එපා වීමක් හින්දාද? අපි වෙලාව බලලෙමු ඊට පස්සේ කතා කරමු. ඔය අතර මම අහන්න ගිය නීතිඥතුමනේ එහෙම උනේ මිනිස්සුන්ට මැතිවරණ එපා වෙලාද නැත්නම් ඒ සාක්ෂරතාවය පිළිබඳ තත්ත්වය ටිකක් වෙනස් වෙලාද? නෑ පැහැදිලිවම අවුරුදු 76ක මැතිවරණ ඉතිහාසය තුළ මැතිවරණයකදී කත්තිරේ ගැහිම පමණයි පුරවැසියා කළේ. කත්තිරේ ගැහිමත් ඊළඟ මැතිවරණයත් අතර පුරවැසියාට ඇහුම්කන් දීම හෝ පුරවැසියා වෙත වගවීමට පාලකයා පුරුදු වෙලා හිටියේ නැහැ. ඒ වගේම පුරවැසියා හිතුවා මේක අපේ උරුමයක්. අපි එක පක්ෂයකට ඡන්දය දෙනවා. දුන්නාට පස්සේ ඒ පක්ෂය අපිට විරුද්ධව වැඩ කරනවා. අපි තෙහෙට්ටුවකට ලක් වෙනවා. අපිට එපා වෙනවා. අනිත් පැත්ත තෝරගන්නවා අපි. අපෝ මේ පැත්තත් එක අවුරුදු 5ක් යනවා නැත්නම් මේ පැත්ත සමානට මැතිවරණ වංචාව වගේ කරලා 5ට වඩා 10ක් ඉඳපු අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඔය 88 89 වගේ මැතිවරණ දූෂණය වෙලක් තිබුණා. එතකොට ඒ විදිහ ක්‍රමයකට ගිහිල්ලා
එහෙම තියෙද්දි බලන්ඩ අත්නෝමතික බව ඉහල මටමට බයවන් නීතිය නීතිය නැවීම ඇස් පනාපිට පේනුවන් දැන් දෙදස් පහලව යහපාලනය කියලා ඇවිල්ල අයහපාලනයක් කරේ. ඉට පස් දෙදස් දානමේ රට සමහරට රුවන් වැල්සාය ළඟ දිවුරුන්දීලා මිනිමරුවන්ට සමාව දෙනවා. ඒ හපාලනය කියෙන වචනේ ගෞරුවේ කෙලෙසුන වචනයත් කෙරුණ සබ්ද කෝසි තියෙන වචන ඉතුර ඒවගේ තත්ත්වත් තුළ ජනතාවගේ සක්තිය ඉබේම පැනනැගුණ අරගලයක් ලෙසට. ඒ අරගලය හුදු පක්ෂයකට ලගු කරන්න බැහැ. බදුල්ල මොනරාගල හම්පාර කොළඹ ගෝල් පේස් එක ගාල්ල මාත්‍ර හැම තැනකොන ටවුන්වල මිනිස්සු ඒකරාසි වුණ ඉතාමත්ම සාමකාමීව. අර දුර්ධාන්ත විදියට මැයි නමේ අර්ලියගහ මන්දරෙන් ගිල ගහලා සමාජය ප්‍රකෝප නොකරන්න ඉතාම සාමකාමී. ඒකෙන් පස්සේ මිනිසු ජයග්‍රහණයකුත් ලැබුවන පාලනයක් ප්‍රජාතන්ත ලැබ හම නැවත කැඳවීම කියලා. නිවිවස්ථාව නැවත කැඳවීමත් තිබුණන මිනිසුන්ට පාර්ට බහින්න වෙන්න එතකොට මිනිස්සුන්ට එහම ප්‍රතිපාද නීතියන් සල්සන් නැතිවෙනකොට අර එක්සත්ජාතිගේ මානවමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ පූර්විකාව තියෙනවා. ඉවරයක් නැතුව ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කරනවන. ජනතාවට රජ්‍යයට එරහිව විප්ලවීය ලෙස ඒකන් විප්ලවය කියනක සන්නද්ධ කියන එක නේ හරි මූලික අයිතිවාසිකම් පරමාධිපත්‍ය ඒකකොට සන්න මූලික අයිතිවාසිකම් ඒ තුළ ආණ්ඩුවට විරුද්ධ වීමේ බලය බෙල්ලටම හිර කරනවා නම් අත්නෝමතිකව ජනතාවට විරුද්ධ වෙන්න පුළුවන්. ඒතකොට ලංකාවේ අරගලය තුලින් පෙවුන එක ඉවසන්න බෑ. අසීමිතව ජාති ආගම් කුල මල බෙද ඔක්කොම අමතක කරා ලංකාවේ පුරවැසියෝ. ඒක මේ මැතිවරණ ප්‍රතිපදිත බදවැ මොකද ඒවා අමතක කළා පුරවැසියගේ ශක්තිය පෙන්වුවාට පස්සේ ඊට පස්සේ පුරවැසියෝ ඉල්ලුවා විධායක ජනාධිපතිවරයෙක් කැබිනට් එකක් ඉවත් කරලා අග්‍රාමාත්‍යවරයෙක් ඉවත් කරලා ඊට පස්සේ සිවිල් සංවිධාන ආගමික සංවිධාන පුරවැසියිල්ව ඡන්දේ තියන්න කියලා. ඒ ඡන්දේ තියන්නේ නැතුව අවුරුදු දෙකමාර කර වතුර යට බෝලේ අල්ලගෙන ඉන්නවා වගේ අල්ලගෙන හිටියේ. ජනතාවට දුන්නේ නැහැ තමන්ගේ ප්‍රකාශය කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණේ පවක් කියලා තියෙන මැතිවරණේ කල් දැබීම සෑම පුරවැසියෙක්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා. එහෙම තිබිලා අන්තිමට තියන්න වුණා. තියන්න වුණාට පස්සේ බලන්න ජනතාවගේ හැසිරීම. අපි ගරු කරන්න ඕනේ. ඒ හැසිරීම තුළ ජනතාව ඡන්දේ දුන්නා. ඡන්දේ දීලා මෙවර ජනතාව තේරුම් ගත්තේ අපිට ඡන්දේ දීපු අය ඉන්නවා විරුද්ධෝ ඡන්ද දීපු අය ඉන්නවා. ඡන්දේ දීපු අය තේරුම් ගත්තේ මේක අපේ පක්ෂේ ආණ්ඩුවක් නෙමෙයි රටේ ආණ්ඩුවක් කියන එක. ඒතකොට අපි අපේ යාන්ත්‍රණය තුළ සෑම අර මම කලින් කිව්ව කොට්ටාස සභා ක්‍රමය තුළ අපි පණිවිඩ ඇව්වා. අපිට විශ්වාසයක් තිබුණ මැතිවරණ අපි දිනන බව දිනුවාට පස්සේ සාම්ප්‍රදායිකව වෙච්ච දේවල් රතිඤ්ඤපත් කිරීම කිරිබත් වීම අල අසල්වැසියාට හිත රිදෙන පරිදි තමන්ගේ ජයග්‍රහණය සැමරීම කරන්න එපා කියලා. ඇයි අපි එහෙම සාර්ථක වුණේ? අපිට අර යාන්ත්‍රණය තිබුණා. හැබැයි ජනතාවගේ පැත්තෙන් එහෙම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණාට දැන් ඉදිරියට තියෙනවා මැතිවරණ තුනක්. මහා මැතිවරණේ තියන්න තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණේ සහ අර හැංගිලා තියෙන පළාත් සභා මැතිවරණේ මැතිවරණ රැල්ලක්. ඒ මැතිවරණ රැල්ලෙදි දැන් අපිට නිකන් දැනෙන දෙයක් තමයි බලමු බලාගමු පළාත් පාලන මැතිවරණවලදී බලාගමු මහමැතිවරණවලදී බලාගමු කරන හැටි බලමු කරන හැටි ඔන්නෝවාදී වශයෙන් නිකන් නිල නොනිල තොරතුරු ටිකක් සහ ප්‍රකාශ ටිකක් වාර්තා වෙමින් තියෙන කාලයක් මේ. දැන් ජනතාව එහෙම එක පැත්තක හිටගත්තට ඊට පස්සේ බලයට එන්න බලාපොරොත්තු වෙන අය හිටගන්නේ කොයි පැත්තේද? දැන් ජනතාව එක පැත්තකට හිටගත්තට පස්සේ ජනතාව මිත්‍යාවට අහුවෙන්නේ නැති දුර්මතවලට අහුවෙන්නේ නැති පැත්තකට හිටගත්තට පස්සේ දේශපාලන පක්ෂ තීරණය කරන්න ඕනේ. රටේ වෙනසක් වෙලා තියෙනවා, පුරවැසිය වෙනස් වෙලා තියෙනවා, අපි අපේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න ඕනි කියලා. ඒක තීරණය කරගත්ත දේශපාලන පක්ෂ පවති, ඒක තීරණය කරගන්න බැරි වෙච්ච දේශපාලන පක්ෂ පරදී නැති වෙයි. ඒක නෙවෙන්නේ දැන් සාමාන්‍යයෙන් තැනින් තැනට මාරුවීම, මුදලට විකිණීම, චෞර සන්ධාන ගැහිම එපා කියලා අරගලයේදී කිව්වා අපේ අපේ සමහර විපක්ෂ ප්‍රධාන ජාතික ජනබලවේගයේ හැරුණාම ඒ මූට්ටු කිරීම කරානේ මැතිවරණය සඳහාත් විවිධ පක්ෂ එකතු කරගෙන හැම පුද්ගලයන් පොරොන්දු දැන් හැමෝම අරගෙන මොනවහරි පොරොන්දුවක් දීලා ඇමතිකමක් දෙනවා කියලා අරගෙන කොහොමද කැබිනට් මණ්ඩලයේ 25ට අඩු කරනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශක ලියන්නේ? ඍජු විනයක් තියෙන පක්ෂයකට විතරයි ඒක කියන්න පුළුවන්. අපි බය නැතුව අපි කියලා තියෙනවා අපිට එහෙම කාටවත් පොරොන්දු දේශපාලනයක් නෑ. අපේ ඉන්න වැඩ කරන කිසිම කෙනෙකුට අහවල් දේ දෙනවා කියලා පොරොන්දුවක් මත බැඳිච්ච අය නෙමෙයි අපේ ඉන්නේ. මේක තේරුම් ගන්න මේ අභ්‍යන්තරේ මම කියන්නේ රටට දැන ගැනීම සඳහා. ඒතකොට ඒ නිසා අපිට ඒ තීරණ ගැනීමට කිසිම බාධාවක් නැහැ. ඒක ගන්නවා. එතකොට ඔබ අහන්නේ බලාගමු අර හිමේ කියනවා කියන්නේ මේ සම්ප්‍රදායක් සම්පූර්ණයෙන් එක දවසින් වෙනස් වෙන්නේ නැහනේ. එතකොට තවම අර වෙනස් වෙච්ච නැතු කොට්ටාසයක් වෙනවා. තවට පුරවැසියෝනේ මම දිනන පුරවැසියෝ බෙහින් වෙනස්. අපිට විරුද්ධෝ ඡන්ද දීපු අය පවා
ඒගොල්ල සමහර තාර්කික මත හේතු මත සැකයේ මත ඡන්දේ නොදීපුවා ඉන්න බලා මම කියන්නේ ඒගොල්ල පවා තාර්කිකව හිතලා මොකක් හරි Tamanට විවාද කරගෙන ඡන්දේ දීපු ඡන්දයක් කියලා මේ මැති වෙන සියලුම ඡන්ද ටික වැටිච්ච මිත්‍යාව තිබුණ නැහැ මෙතන. ඒකට අර නිර්ආගමික වගේ ලේබල් ගැහුවා ඒවට අහු වෙච්ච පිරිසක් හිටියා. ඒකොල්ල සත්‍ය අවබෝධ කරගන්නේ ඒකොල්ල ඉදිරියේදී අපිත් එක්ක එකතු වෙයි. නමුත් ප්‍රධාන වශයෙන් පුරවැසියා තාර්කිකයි. ඒ නිසා ඒ තාර්කික පුරවැසියා ඉන්න සමාජයක සාම්ප්‍රදායික මැතිවරණ ක්‍රම, සාම්ප්‍රදායික සන්දාන ක්‍රම, සාම්ප්‍රදායික පොරොන්දු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන ගියොත් ඒ දේශපාලන පක්ෂ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා. හොඳ උදාහරණයක් මේ මැතිවරණේ ඉදිරි මැතිවරණත් ඒක තමයි වෙන්නේ. හරි. හැබැයි දැන් මේ කතා කරන්නේ ජේ එම් විජේබණ්ඩාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීපු නීතිඥවරේ. දැන් ජනාධිපතිතුමාට ලොකු අභියෝග ටිකක් තියෙනවා. අපිට ඒකාධිපති පාලකෙක් නෙමෙයි මේ පත් උනේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. දැන් අඩුම තරමේ පාර්ලිමේන්තු මැතිවරණයේදී 113ක් සම්පූර්ණ කරගන්නට ඕනේ. ඒක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන ඔබ බලාගෙන ඉන්නවා. එතකොට අර ගිලිමලෙත් ඇත දත සුද්ධෝ කියනවා වගේ පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙකේම හොඳ මිනිස්සු ටිකුත් හිටියා. අවංකව අතේ කුණු දූවිලි ගා ගන්න නැතුව මහජන සේවාව කරපු හොඳ කණ්ඩායමකුත් හිටියා. ඒ අයත් ටික ටික කිට්ටු කරගන්න ආරාධනාවක් පොදුවේ විවෘතව කරනවාද? මොකද ජනතාව දන්න කියන මූණු. එහෙම නැතිනම් 113ම මේ ජාතික ජන බලවේගයේ අලුත්ම කණ්ඩායමකින් හදාගන්නද අපේක්ෂාව ඔබට දැනෙන දේ මොකද්ද පක්ෂය ඇතුලේ? අපි දේශපාලන පක්ෂ හැටියට මැතිවරණයකදී ඡන්ද ලකුණුත් එක්ක වෙන් වුණාට ඒ සියලු දේශපාලන පක්ෂ වැඩ කරන අය ඔක්කොම අපිට දැන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට ඒගොල්ලෝ පුරවැසියෝ. ඒ නිසා පුරවැසියෝ අපේ ප්‍රතිපත්ති හෝ අපි කරන වැඩේට දායක වෙනවා නම් දායක වෙන්න පුළුවන්. පැහැදිලි දෙය සන්දාන කරලා මට මොනවද ලැබෙන්නේ, මට පහක් ලැබෙනවද, හතරක් ලැබෙනවද, අර කඩේක සිල්ලර බල් තරාදියර දාලා තරාදිපඩි එක පැත්තක අනිත් පැත්තට පොඩ්ඩක් දානවා, මදිනු පොඩ්ඩක් අයින් කරනවා. එහෙම ක්‍රමයක් බෑ. ඒ ක්‍රමයෙන් ජනතාව තෙහෙට්ටුවටපත් උනේ. ඒ නිසා ඕන කෙනෙකුට විවෘතයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිත් එක්ක එකඟ වෙලා ඕනම් ප්‍රශ්න කරලා සංවාද කළා. ඒ සංවාද මණ්ඩප තියෙනවා. විවෘතයි සහභාගී වෙන්න. ඒ කියන්නේ పూర్ව කොන්දේසි වලින් තොරව පුරවැසියාගේ పూర్ව කොන්දේසිය වෙන්න ඕනේ. දැන් වෘත්තීය වේදිකාවක සි මම ඇයි ආවේ? දැන් ඔබ මට මතක් කළා නීතිය නැමීම අපිට නීතියේ කළු කෝට් එක තියෙන ගෞරවය පවා නිවුස් බලනකොට නැති වෙනවා. අපරාධකාරයෝ ගෙදර යනවා, නැවීම් තියෙනවා, නඩුව හක යනවා, අහක යන සමහරට අස්සනක් වගේ දෙයක් නොමැතිවීම. ඉතින් එහෙම අස්සනක් ගහන්න නැතුව නඩුවක් අහක යනවා කියන්නේ එතන වෘත්තීය වගවීමකුත් තියෙනවානේ. පාලමක් හදපු ඉංජිනේරුවෙක් පාලම පුපුරලා ගියොත් ඔය කොන්ක්‍රීට් එහෙම දාපුවාම සමහරට අර පගාවාරිය අරගෙන ගහපන් බාගෙටනේ දාන්න පාරම කඩා වැටෙනවා. එහෙම වැටිච්ච අයට නිකන් ඉන්න පුළුවන් කියලා හැඟීමක් දීලා තිබුණානේ. කිසිම වගකීමක් නැහැ. ඒක කරා එයත් ඉන්න හොඳට ඉන්නවා. නමුත් අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද අපිට වුණත් ජනාධිපතිතුමා නව වගවීමක් තියෙනවා. සෙල්ලම් කරන්න බෑ. ඒ වගවීම වැරදුනොත් එක්කෝ අපි ඉල්ලාස්සන්න ඕනේ ගෞරවණීය විදියට. එහෙම නැත්තම් ඉවත් කරන්න ඕනේ. ඒකද රාජ්‍ය නිලධාරි පැලන්තියට අපි කියන්නේ තමන්ගේ තමන්ට පඩි ගෙවනවා නම් රාජකාරියක් පැවරෙනවා නම් ඒ රාජකාරිය විහිළු සපේන අතපසු වීමකින් මේක වුණා. එහෙම කළා පුරවැසියා වෙනුවෙන් වෙන්න ඕනේ යුතුකම මහජන යුතුකම පැහැරහැරුණා. පැහැරහැරිලත් ඔහේ ඉන්න උසස් වීම ගන්න ක්‍රමයක් නෙවෙයි විනය කියලා කියන්නේ. ඉතින් අපි ඉහළ සිට පහළට විනය හදන්නේ. ඉහළ සිට විනය එනකොට මේක යනකොට වගවීම කියන එක හොඳට දැනෙන්න ගන්නවා රාජ්‍ය නිලධාරීන්ට පවා. ඔව්. ඒ කියන්නේ සෙල්ලම් කරන්න බෑ පුරවැසියාට අයිතිය තියෙන ප්‍රශ්න කරන්න. එතකොට ඒවට උත්තර දෙන්න බැඳිලා ඉන්නවා. එතකොට මේක මේ දවසකින් දෙකකින් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කවදාවත් එහෙම කියන්නේ නැහැ. තාර්කිකව හිතලා දැන් අග්‍රාමාත්‍යතුමිය ජනාධිපතිතුමා ඒ ශේෂ්ඨවල උගත් බෙහෙවින් මේ විෂයන් දන්න අය. ඔන්න ඔතනදී දැන් අමාත්‍යාංශ ලේකම්වරු පත් වුණා. කැබිනට් මණ්ඩලයක් පත් වුණා. ඉදිරියට පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය දැන් අපි සම්පූර්ණ කරගන්න මැතිවරණයක් එනවා. මේ පත්වෙච්ච අයගේ අධ්‍යාපනික සූසුකම් ගැන කවුරුත් හරි සතුටින් කතා කරනවා. උගතුන් බුද්ධිමතුන් ටිකක් දැන් අපි වෙනුවෙන් පෙනී සිටිනවා නේද කියන හැඟීම මිනිසුන්ට ඇති වෙලා තියෙනවා. හැබැයි දැන් ඔයට පෙර පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාලෙත් උගතුන් බුද්ධිමතුන් ටිකක් වියත් මග කියන ලේබල් එකකින් ආවා. මම ඊයේත් ඔය ප්‍රශ්නේ ඇහුවා මෙතන හිටපු කෙනෙකුෙන්. ඔබත් උත්තරයක් දෙන්න. ඒ මග සහ මේ මග අතර වෙනස මොකක්ද? මම උගත්කමට බෙහෙවීම ගරු කරනවා. දැන් සහතික ලත් උගත්තු කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ සහතික ලත් උගත්තු කියලා කැටගරි එකට වර්ගීකරණයකට දාන්න මුනේ අවසනාවකට මහා සුදුසුකම් සහතිකවල තියෙන අය
පහුගේ කාල දේශපාලන තලයේ හැසිරෙච්චි විදිය ගැන මට නම් කියන්න අවශ්‍ය නැහැ මේ වගේ වෙලාවක. ඒතර ඒගොල්ල උගතෙක්ද එක මතයක් නැහැ. එක දවසක එක පැත්තකට අසුසුන ඊළඟ දවසේ ඒකම අනිත් පැත්තට කියනවා. කතා කරන්න බය වුණා කියනවා. මම ඒ වෙලාවේ දැනගෙන ඉන්නේ නමුත් මම කිව්වේ නැහැ කියන පක්ෂේ මාරුනම අනිත් පැත්ත කියනවා. ඔය සාමාන්‍ය එකම අපි මේ මැතිවරණ ව්‍යාපාරය නෙවෙයි දැන් කරන රට ඉදිරියට ගෙනද සාමාන්‍ය අපි හොඳට බැලුවොත් මේ ඒ අය එදා කියපු එක නෙවෙයි අද කියන්නේ. ඒතකොට මේක උගත්කමට නිගාවක් දුන්නා සමහර සාහිත්‍යකලත් උගතුන් දේශපාලනයට සම්බන්ධ වෙලා. ඒතකොට ඒ නිසා අර අපේ ජනාධිපතිතුමා කියන්නේ මට මේක අද නැති වුණත් මම මේක ජීවිතේ ගැන සතුටුයි මම කියලා එතුමා අපිට කියලා දෙනවා රටටත් කියනවා. අපිත් එහෙම අපේ වෘත්තිය ගැන අපි සතුටුයි. අපිට දැන් තියෙන ඉන්න විදිය සතුටුයි. එතකොට ඒ වගේ වෙලාවක උගත්කම විතරක් නෙවෙයි ඒ උගත්කමේ සාහසයක් තියෙනවා. දැන් මට නීතිය උගන්නන්නේ නැහැයි මට නීතිය උගන්නන්නේ නීතිය හරයක් තියෙනවා. සමාජ සාමය පවත්ව ගන්න ඕනේ. සමාජ ආරක්ෂාව දෙන්න ඔබ නීතිඥයෙක් කරනවා කියලා තියෙන වෛද්‍යවරයෙක් එහෙමයි ඉංජිනේරුවෙක් එහෙමයි. ඒතර අපේ තුල අපිව උගතෙක් හැටියට බිහි කරන ශාස්ත්‍රය තුල තියෙන මුල් බැසගත් ප්‍රතිපත්තිය අපිට ඒකෙන් මිදෙන්න බෑ. එතකොට අර සාහිත්‍යකලත් උගතු සහ මානසික උගතුන් අතර වෙනස නිර්මාණය වෙන්නේ තමන් උගත් ශාස්ත්‍රයේ අමුමමේ උල්ලංඝනය කරලා ලැජ්ජ නැතුව hinaවෙන්න අපිට බෑ. දැන් පාසු ප්‍රහාරය වුණාට පස්සේ කැබිනට් එක ඇවිල්ලා හිනහ වුණා මොන හරි දෙයක් මිනිස්සු ජනමාධ්‍යෙන් ප්‍රශ්න අහපුවම. එහෙම ජීවත් වෙන්න බෑ. ජනතාවට දුකක් දෙන දුක අපිටත් දැනෙනවා. ඉතින් අපි වටා ඉන්න අය අපි කියන්නේ අපිට තේරෙනවා දැන් නීතිය නැමෙනවා නම් මේක වැරදි. පුරවැසිය පීඩාවකටපත් වෙනවා. ඒක නොකරන්න ඕනේ නීතිඥයෙක් හැටියට මම. වෛද්‍යවරයෙක් හැටියට බෙහෙතක් දීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එයා කෙරේ දැන් වෛද්‍යවරය ළඟට යන්නේ මහා බරක් තියාගෙන ගෙදර ලෙඩෙක් ඉන්නකොට. ඒ මහා බරක් තියාගෙන යනකොට රෝහලට ඇඩ්මිට් කරාට පස්සේ රිලැක්ස් එකක් පොඩි ලැබෙනවා දැන් බලාගනී තැන. ඉතින් එන්නත ගහපුවාම නැවත සිහියේයිද කියලා භීතියක් ඇති කරනකොට ඒ මූලික සතුටත් අහිමි වෙන සමාජයක් තිබුණේ මිනිස්සුන්ගේ ඇස් පේන්නේ නැති වෙනකොට. ඔව්. එතකොට ඒකත් උදුරගන්න තරමට ගියානේ. එහෙනම් මිනිස්සු ඉවසීමේ රතුකට පැන්නනේ. දැන් මිනිස්සු මහා විශ්වාසයකින් ඉන්නවා. දැන් හලි යුගයක් ආරම්භ වෙයි කියලා. ඒක අපිට විශාල වගකීමක්. අපි කෙරේ තියෙන සබන බලාපොරොත්තුව විශ්වාසයේ විශාල වගකීමක්. අපේ වගකීම වෙනුවෙන් දිවාරා වේසිලා කටයුතු කරනවා. ඔබ ඇහුවේ විදිහට දැන් මේ අපිට ලැබිලා තියෙන්නේ ජනාධිපති තන්ත්‍ර කියන රටේ රාජ්‍ය නායක තන්ත්‍ර. නමුත් ආණ්ඩුකම විවස්සා ව්‍යූහයක් තියෙනවා. ඒ ව්‍යූහය තුළ රට පාලනය කරන්න තීරණ ගන්න අපි මේ ප්‍රතිපත්තිය නීතිමය බලයක් දීලා ක්‍රියාවට යොදවන්න නියත වශයෙන්ම පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි. ඒක මේ අපිට ඇමතිකම් ගන්නවත් තනතුරු ගන්නවත් නෙවෙයි රට හැසිරෙන්නේ ජනාධිපතිතුමත් නීතියට යටත්නේ. දැන් එතුමාට කැබිනට් එක අපි 25ට අඩු කරනවා කිව්වා. දැන් තියෙන ප්‍රායෝගික දැන්ට තියෙන පහුගිය අවුරුදු 5කට කලින් තිබිච්ච මැතිවරණයක ප්‍රතිඵලයක් මත කැබිනට් එක අපි 3ට සීමා කරන්න වුණා. ඒ 3ත් ඇති අපි වැඩ කරනවා. මොකද රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. අපි ලේකම් මොරුහෙන් පත් කරද්දි ඉන්න රාජ්‍ය නිලධාරීන් එක තරහෙන් කරේ නැහැ. ඔව් දැන් අපි අපේ මතයන්ශේම උදාහරණයක්. අන්තික ඔහු අර සාහිතිකයක් මත එන්නේ ඊළඟට වර්ධනය කරන්න ඕනේ මානසික බව. තමගේ වෘත්තිය අවබෝධය පාවා නොදෙන මානසික බව. ඉතින් මානසික බවට ඉහලින් ආදර්ශයක් ලැබෙනවා නම් ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් හොඳයි. වැරදි ආදර්ශ ඔහුට බලපෑම් වෙනවා නම් රාජ්‍ය නිලධාරිය නරකයි. ඒත් අපි සුදුසුකම් තියෙන රාජ්‍ය නිලධාරින්ගේ දේශපාලන මත හේව හොයන්නේ. අන්න ඒක ඉතා වැදගත් ප්‍රකාශයක්. මොකද අපි දන්නවා අර තිලමුට්ටි ජාතකයේ රාජකුමාරයා යන ගමන් තලහුරක් කාලා මේ ගුරුතුමා දඬුවම් දුන්නා. හැබැයි ඔහු රජ වුණාට පස්සේ ගෙන්නලා ගුරුතුමාට දඬුවම් දෙන්න හදනකොට කිව්වා එදා ඔබට දඬුවමක් දීලා හොරකමින් ඔබව පාලනය කරපු හින්දා තමයි ඔබ හොඳ පුද්ගලෙක් කරපු නිසා තමයි ඔබ අද රජ වුණේ කියලා. එතකොට මිනිස්සු බලාපොරොත්තු වෙනවා පහළ ඉඳලා උඩටද නීතිය හොරකම දූෂණය නැති කරන්නට ඕනේ උඩ ඉඳලා පහළටද කියලා. ඔබ නීතිඥවරයෙක් මොකද ඔබේ මතය? ඔව් බලන්න කොච්චර දුකද බලන්නකෝ පොල් ගෙඩි දෙකක් පොතක් ගන්න බැරි කමට හොරකම් කරපු කෙනෙක්. වරද වරදමයි. ඒක අපි කියන්නේ. හරිද? ඒ වරද මෙහෙම කියලා හොරකම් කරන්න කියලා එහෙම කියන්නේ නැහැ මම. අපි සමාජයේ ඒක නමුත් එතනට ගිහිල්ලා තට්ටුවක් දාලා මහා මිනිවි මැරුම සමාජලාට එයාට සම්බන්ධ ජනමාධ්‍ය ආයතන කණගාටුවකට වුණත් මැතිවරණ ව්‍යාපාරේ පුරා පුද්ගලික අරමුණු සඳහා යෙදෙවෙන තත්ත්වයක් තිබුණා. ඊළඟට පලා ගිහිලා තිබුණ රටේ දඬුවම් විඳින්න නැතුව ඔය මහ බැංකු සිද්ධිය වගේ දේවල් වලදී. එතකොට ඒවා දකිනකොට පාසල යන ළමයාට පව 6-7 ළමයාට පව තේරෙන්නේ මොකද්ද? කොහට හරි හේතු වුණොත් ගෙදර මොන වර්ධ කරත් හේතු නොවී හිටියොත් කවුරුත් ගණන් ගන්නේ නැහැ. ප්‍රසිද්ධ වෙන්න ඕනත් හේතු වෙන්න ඕනේ.
එහෙම පණිවිඩේනවානි ගලාගෙන. එතකොට මේ යට ඉඳලා මේක හදන්න බෑ. පුරවැසියෝ වැරදි කරන නිසා තමයි අපරාධ නීතියක් රටේ තියෙන්නේ. පුරවැසියෝ අතින් වැරදි වෙන්න ඕන නිසා තමයි වෙනත් නීති තියෙන්නේ. ඉත වැරදි වෙන්න පුළුවන් පුරවැසියෝ. පාලකයා පාලකයාට වැරදි කරන්න බෑ. මූලික අයිතිවාසිකම් නීතිය වගේ තියෙන පාලකයා ජනතාවගේ අයිතියකට බලපාන වැරදි තීරණයක් ගත්තොත් ඉහළ අධිකරණේ අධිකරණ සමච්චලිත කරන්න බෑ වෙලා විධායකයට. අධිකරණේ කියන ඔබ වැරදි නිවැරදි කරගන්න. ඒ වගේ යාන්ත්‍රණයක් තියෙනවා. ඉතින් මේ වෙලාවක දැන් මැතිවරණයේ කල් දැමීම වැරදි කියලා කියපුවම තව තැනක ගිහිල්ලා කතාවක් කරනවා නම් මම සතුටුයි මැතිවරණයේ කල් දැමීම කියලා. ඊළඟට මැතිවරණයේ කල් දාන්න එපා කියලා කිව්ව පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියනවා නම් මැතිවරණයක් නැහැ කල් දාන්න. ඒව ඇහෙනකොට පුරවැසියට යන පණිවිඩය මොකක්ද? මේ පාලකයා නීතියට යටත් නැහැ නේ කියන එක. ඒ නිසා පාලකයා දෙන්න ඕනේ ආදර්ශයක්. තමන් ආදර්ශමත් තමන් කණ්ඩායම විනය තියෙනවා. ඊට පස්සේ මේක හදාගෙන යනකොට යටතය ඊට පස්සේ යට නීති හරියට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඔබගේ අහපු ප්‍රශ්නේ යට සිට උඩට තමයි අපේ මේ උඩ සිට පහළට කියලා උඩ සිට පහළට. ඒ කියන්නේ ආදර්ශමත් පාලකයෙක් ඉන්න තැන යහපත් රජෙක් ඉන්න තැන රජෙක් කියන වචනේ අයිල්ලාස් කරගන්න. ඒ වචෙන් තවදුරටත් පාවිච්චි. යහපත් පාලකයෙක් ඉන්න තැන අනිවාර්යයෙන්ම පාලන තන්ත්‍රය යහපත් වෙනවා. පාලන තන්ත්‍රය යහපත් වෙන දැන පෝසත් ජීවිතයක් සතුටු ජීවිතයක් ජනතාවට ලැබෙනවා. අර ශ්‍රේෂ්ඨ චින්තකයෙක් කිව්වා දරුවන්ට කිසිම විදිහේ වෙලාවක උපදෙස් දෙන්න යන්න එපා. අවවාද දෙන්න යන්න එපා. ඔබ ආදර්ශවත් වෙන්න, ඔබ පිළිපදින්න උපදෙස් ටික. එතකොට දරුවෝ ටික නිකම්ම හැදෙයි කියලා. උඩ ඉඳලා පහළට මේක හදාගෙන එන ක්‍රමයක් ගැන තමයි ඔබ කියන්නේ. දැන් මැතිවරණ වේදිකාවේ අනුර කුමාර දසානායක ජනාධිපතිතුමා කියපු කතාවක් තමයි අපි මේ වංචනිකින්ට දඬුවම් දෙනවා. හොරකම් කරගෙන ගිහිලා ලෝකේ වෙනත් රටවල්වල තැන්පත් කරන තියෙන මුදල් ඊට පස්සේ සම්පත් අපි ආපහු ගෙනලා ඔබට බෙදලා දෙනවා. මේ දවස්වල බෙදෙන දේවලුත් ගන්න. බෙදන්න නැති දේවල් ටික අපි ගෙනලා බෙදලා දෙන්නම් කියලා. ඔබ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් තුමා නායකතුමාට මොන වගේ උපදෙස් මාලාවක්ද දැන් දෙන්නේ මේ වැඩේ කරන්න? අදවසේම නායකතුමාත් එක්ක කතා කරන උපදෙස් කියන වචනේ පාවිච්චි කරන්නේ. මේ හැම විෂයක්ම මම කතා කරනකොට නීතිය ගැන එතුමා දන්නවා. එතුමාත් අපි යගීමකට ලක් කරන්න ඕනේ. මේ නිකන් සුදුහුණු ගෑමක් නෙමෙයි. ඔබ දන්නවනේ සමීපයිනේ ඒ ඇත්ත කතාව දැනගන්න. දැන් විදුලි බල ඉංජිනේරු වෙලා සෝලා පද්ධතියක් ගැන ඇවිල්ලා කිව්වොත් ඒක තාක්ෂණික දෙයක්. සමහරට අපිට තේරෙන්නේ නැති විදිහට අපි නීතිය දන්නේ. නමුත් ජනාධිපතිතුමා ඒවට ඇහුම්කන් දෙනකොට එතුමා දන්නවා ඒ කොටසක්. එතකොට එහෙනම් අවවාදයේ කොයි විදිහට තෝරලා ගන්නවද කියන එක එතුමා දන්නවා. ඒ වගේම අපිත් උපදේශකුවේ හැටියට මෙතෙක් කල් සමහර උපදේශකයෝ කරේ මේ දේශපාලඥයා ඉල්ලුවොත් දෙයක් තමන්ගේ විෂය දැනුමට ගැලපුණ නැතත් හා දැන් විෂයන් සංශෝධනය එපා කියලා රටම කිව්වා. උපදේශකයෝ කිව්වා කරන්න. විධායක බලේ ප්‍රබලව දුන්නොත් හරියයි ඔබ විරාජමාන වෙයි කියලා. හරිගියේ නැහැ. අවුරුදු එකහමාරකින් ඒකත් එපා කිව්වා. ඉතින් එහෙම උපදේශකයෝ අපේ පක්ෂේ නැහැ. අපි වගවීමෙන් එක කියන්නේ. දේශපාලන නායකත්වයත් එහෙමයි. ඒ නිසා අපි මේක ක්‍රියාත්මක කරද්දී වගවීමෙන් තමයි හැම වෙලාවෙම උත්තර දෙන්නේ. ඉතින් ඒ අවබෝධයෙන් අපි ක්‍රියාත්මක කරනවා. හරි. ඒක තමයි වුවමනා වෙන්නේ. අවසාන වශයෙන් අපි ටික ටික කාලය හමාර වෙමින් යනවා. දැන් මෙවර මැතිවරණයේදී මෙතනින් පස්සේ ඒ කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති ටික ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුව ඉදිරියට හදන ප්‍රතිපත්ති ජනතාව අතරට රැගෙන යන්න තමයි මේ රාජ්‍ය මාධ්‍ය ආයතන තියෙන්නේ. එහෙම නැතුව අර සරලව කියනවා නම් ආණ්ඩුවට කඩේ යන්න නෙවෙයි. ඒ වචනේ වැරදි. රාජ්‍ය ප්‍රතිපත්ති ජනතාව අතරට රැගෙන යන්න. හැබැයි දැන් ඒකට පෞද්ගලික මාධ්‍ය තියෙනවා, නව මාධ්‍යන් ක්‍රියාත්මක වෙනවා, මේ වගේ ජාලයක් ක්‍රියාත්මක වෙනවා. මාධ්‍යෙන් මොන වගේ සාධාරණ අවස්ථාවක්ද ජනතාවට ලබා දිය යුත්තේ? මේ මේ පහුගිය දවස්වල වෙච්ච දේවල් අපි දැක්කනේ. රජයේ මාධ්‍ය ආයතන කරන්න ඕන දේවල් පෞද්ගලික මාධ්‍ය ආයතන කළා. කඩේ යම්ම වගේ දේවල් වලදී අපිට නෙමෙයි චෝදනා කරන්නට ඕනේ වෙන අයට. ඉතින් එහෙම තත්ත්වයක් තුළ ඔබ මොන වගේ සහයෝගයක්ද මේ මේ ඔබ ඔය කියපු යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න මාධ්‍යෙන් බලාපොරොත්තු වෙන්නේ? දැන් ඔබටත් අත්දැකීමක් ලැබුණා නේද පහුගිය සුමානය තුළත? සාමාන්‍ය ඉස්සර මැතිවරණයක් ඉවරුනාම මැතිවරණ ප්‍රතිඵල කියනකොට පුටු පෙරලනවා සමහර රාජ්‍ය ආයතනවල පව. එහෙම දෙයක් උන්නේ නැහැ නේද? මේ අපි බලයට පත් වුණා කියලා එහෙම මේ ඇතුලේ ඒක නීත්‍යානුකූල වෙන්න ඕනි බල හුමාරුවක් විතරයි. ඒක හරි. ඒක ඔබට ඔබ අත්දකින්නේ. ඔය කියන්නේ ඇවිල්ලා මැදිරු වලින් එළියට අතලා දාලා කෑ කොස්සන් ගහලා ප්‍රතිඵල කියනකොට පුටු පුටු මාන්නේ. ඒක තමයි. එහෙම එහෙම දෙයක් අපි කරන්න දෙන්නෙත් නැහැ. අපි ආයේ අවබෝධයෙන් එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි මාධ්‍ය නිදහස දෙනවා. හැබැයි නීතිඥයට ආචාර ධර්ම තියෙනවා, වෛද්‍යවරයාට ආචාර ධර්ම තියෙනවා, ඉංජිනේරුවට ආචාර ධර්ම තියෙනවා, ව්‍යාපාරිකයාට දැන් කෑම විකුණනවා නම් නරක වෙච්චි බව දැනගත්තොත් ඒක අයින් කරන්න ඕනේ. ඒවා ආචාර ධර්ම. අපි උයන කුස්සිය පේන්නේ නැහැ කන පාරිභෝගිකයා. ඒ වගේ ජනමාධ්‍ය වේදින්ටත් තියෙනවා,
ආචාරධර්ම පද්ධතිය. ඒක ඒගොල්ලෝ සුවන් විදිහට පිළිපදින්න ඕනේ කියන එක අපේ පද්ධති අපි සීමා කරන්නේ. හැබැයි තම කනගාට වෙනවා. ඔය ආගම වගේ මිත්‍යා දෘෂ්ටිකත්වයක් ජනමාධ්‍ය ආයතනයක් ඉතින් පතුරවනවා සමාජයේ. ඒක සමාජයට විශාල හානියක්. එහෙනම් මම කරුණාවෙන් මම බොහෝවින් ඉස්සිතුවරින් අපේ ව්‍යාපාරය පිළිබඳ ජනමාධ්‍ය ආයතන අපේ ව්‍යාපාරය පිළිබඳ ජනතාව දැනුවත් කරා. අපිට දුන්නා මේ වේදිකාව. ඒ වගේම විවේචන ඇති වුණා. සාමාන්‍ය පිළිගන්න බැරි දරන්න බැරි විවේචන ඇති වුණා. අපි ඒ ඔක්කොම අමතක කරන් සෝදානම් දැන් අපි පුරවැසි ඔක්කොගෙම ආණ්ඩුවක් පිහිටවලා තියෙන්නේ. හැබැයි අනාගතයේදී සත්‍ය තත්ත්වය කතා කරන්න ඕනි. ඒ වගේම මේ රට පොඩ්ඩක් හරි ඇල්පෙනත්තකරි නිෂ්පාදනය කෙරෙන ඒකට දිර්මත් වෙන වැඩසටහන් තමයි යන්න ඕනේ. මනුස්සත්වය සිංහලෝවාද සූත්‍රයේ කිව්වොත් යුතුකම් මෛත්‍රීවාසිකම් දෙපැත්තට විහිදෙන ඒවා නිකන් අර දැන් බෞද්ධ දර්ශනයේ තියෙන ඥාන මාර්ගය, භක්ති මාර්ගය, කර්ම මාර්ගය කියලා. ඒතර භක්තිය කියලා කියන්නේ නිකන් අර ලොකු සද්දයක් දාලා හික්ම වීම. කර්මය කියන්නේ හොඳ නරක අවබෝධ කරගෙන හික්මීම. ඥානය කියන්නේ හොඳින්ම අවබෝධ කරගෙන හික්මීම. එතකොට ක්‍රමක්‍රමයෙන් ජනතාව භක්ති මාර්ගෙන් එහෙල්ට ගිහලා දැන් සාමාන්‍ය මොකද්ද කිව්වේ? අලි ඇතුන් පෙරහැරේ පාවිච්චි කරන එක වළක්වනවා කියලා කිව්වා. ඒ වගේ අර භක්තියට, ඒ කියන්නේ ආගම භක්තියට ආමන්ත්‍රණය කරා. දල්දා පෙරහැර නැවැත්තිකෝ. එහෙම එකක් වුණාද? දැන් දල්දා වහන්සේ වැඳ පුදාගෙන සටේ සම්ප්‍රදායක අනුව රාජ්‍ය නායකයෙක් කරන්න ඕන දේවල් ඔක්කොම අපි කරනවා. අපි ඒක මේ ජනතාවට පෙන්වන්න මාධ්‍ය සම්දර්ශනයක් නෙස්නේ. ඒක සටේ සම්ප්‍රදායක ඉතිහාසයේ ඒක අපි කරනවා. ඒ නිසා මගේ ඉල්ලීම ජනමාධ්‍ය ආයතන වලින් මොනම හේතුවක් මතවා දේශපාලන හේතුවක් මත පුරවැසියා නොමග යවන්න, පුරවැසියා අතර සංහිඳියාව බිඳ වැටෙන දේවල් වලින් වැළකීලා අපි සමගිය පැත්තට යොමු වෙච්ච, සත්‍ය අවබෝධ පැත්තට යොමු වෙච්ච සදාචාරයක් මම එක වෘත්තියක් ජනමාධ්‍ය වෘත්තිය කියලා කොන් කරන්නේ නැහැ. ඔක්කොම වෘත්තීන් විසින් අපි අනුගමනය කරනවා. තාම වැදගත් කතාවක්. අනික් පැත්තෙන් දැන් ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ක්‍රියාධරයින් මේ ප්‍රතිපත්තිය ඉදිරියට ක්‍රියාත්මක කරනවා. කරන විට සමහරලාවට සමහර අයට වරදින්න පුළුවන්. හිතාමතා වරද්ද ගන්න පුළුවන්. ඒවා විවේචනය කිරීම. එහෙමත් නැත්නම් ඒ වගේ වැරදි පෙන්වා දීමේ අවස්ථාව මාධ්‍යයේ යොදා ගන්නා විට අර වෙනත් කාලවල වගේ නිකන් එහෙම උරණ වීම එහෙම තත්ත්වයක් අපි දකින්නේ නැහැ නේද ඉදිරියට? නැහැ. කිසිසේත් එහෙම දෙයක් වෙන්නේත් නැහැ. ඔව්. ඍජුව ප්‍රශ්න කිරීමේ අවස්ථාව අපිට තියෙන්න ඕනේ. අත්වන්නේ පවතින දෙයක් ප්‍රශ්න කරන්න ඕනේ. අපි නිකන් හිතලු කතා නෙමෙයි. දැන් ජනාධිපතිතුමා අදහවසට ජාතිය අමතනවා නම් මොනවද කියන්නේ කියන එක මම මෙතන කියන ප්‍රතිපත්තියක් අපිට නැහැ. ඒක ඒ වෙලාවට අවස්ථාව ලබා දෙනවා. ඒක ඒතුමයි. ඒක පාර්ලිමේන්තුව විසඳනවා නැද්ද කියලා එතුමාගේ වැඩ. මම තව තැනක් ගිහලා මේක කරනවා හැම අපරාධේ ජනමාධ්‍ය කාලේ විනාඩි දෙක තුනක් එහෙම කතා නොකර ඉන්න තමයි අපි උසයි. වැදගත් දෙයක් කිව්වා. වරදින්න පුළුවන්. අතපසු වීම වෙන්න පුළුවන්. හැබැයි ඒක වගකීම වගවීම අපි බාර ගන්නවා. අතපසු වීමක් වුණොත් ඒක බරපතලද බලපෑම් මොකද්ද? ඒ අතපසු වීම කරපු නිලධාරියටත් සමාජයට පේන්න ඕනේ යාගැතින් වැරද්දක් වුණා. එක්කෝ යා එක සමාව ගත්තා, එක්කෝ යා ඇත්තෙන් ඉවත් වුණා කියන හැඟීම එන්න ඕනේ. හැමෝටම වගවීම තියෙන්න ඕනේ. ඒ නිසා වගවීම වගකීම කියන සංකල්ප දෙක රැකගෙන අත්වැරදීම් වෙන්න බැරි, අඩුපාඩුකම් වෙන්න බැරි කෙනෙක් මේ ලෝකේ නැහැ. සියල්ල දත් කෙනෙකුත් මේ ලෝකේ නැහැ. එන දන්නේ නැති අය ඔබ කියනවා නම් මේක වැරදි කියලා සංවාදයක් එදෙනවා. ඒතකොට ඔබ කතා කරන කිසියම් ප්‍රදේශයකට බලපාන ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ප්‍රදේශය ආමන්ත්‍රණය කරනවා කෙලින්ම. දැන් පාර්ලිමේන්තුව තියෙන්නේ එක්තරා කොට්ටාසිකින් පත්තලා පාර්ලිමේන්තුව ඇතුළට ගියාට පස්සේ අවුරුදු පහක් පැත්ත පළාතේවත් යන්නේ නැතුව දැන් නිල්වලා ගඟ ගම් වතුරට යට වෙනකොට මේ අවුරුදු ගාණක් ගිහලා මැතිවරණ වෙලාවේ ටීවී වල පාර්ලිමේන්තු ප්‍රොසීඩින්ග්ස් පෙන්නලා ඒක ගැන කතා කරනවා. මුකුත් කරන්නේ නැතුව. ඉතින් එහෙම නෙමෙයි. ඒ ජන කොට්ටාසේ හම්බ වෙලා මොකද්ද ප්‍රශ්නේ කොහොමද වෙන්න ඕනේ කියලා ඒ නියෝජිතය අහගෙන ඒ අහගත්තේ පණිවිඩය ප්‍රතිපත්ති තීරණ ගන්න උඩට ඇවිල්ලා පාර්ලිමේන්තු තුලින් එක පිළිබිඹු වෙන්න ඕනේ. ඉතින් එහෙම ක්‍රමයකට අපි නැඹුරු වෙනවා ඉක්මනින්ම. අපි යනවා ඒ ක්‍රමයට. ඔව්. අනේ ඒ වගේ දේවල් ඉතා වැදගත් වෙනවා. අවසාන වශයෙන් දැන් අපි අර බොහොම සරල තැනකින් ආරම්භ කරානේ දියුරුම් දීම, කැබිනට් මණ්ඩලයේ පත් කිරීම බොහොම මේ අඩු වියදම් තත්වයකින්. හැබැයි දැන් බරපතල තත්ත්වයන් වලට යන්න වෙනවා. ආයෝජනයේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ආනයන අපනයන පරතරයේ වෙළඳ හිගේ පීව ගන්න සිද්ධ වෙනවා, ණය ගෙවන්න සිද්ධ වෙනවා. මේ වගේ කාරණාවලදී දැනට හරස් වෙලා තියෙන නීතිය අවශ්‍ය පරිදි සංශෝධනය වීමක් කරගන්න හැකියාව තියෙන හැකියාව ගැන ඔබේ මතය මොකද්ද? ඔව්, පැහැදිලිව මම ජනතාවට එක ඉල්ලීමක් කරන්න ඕනේ. ඔබට අපේක්ෂාවන් තිබුණා. එවෙනින් ඔබ රටේ රාජ්‍ය නායකයව වෙනස් කළා, නව රාජ්‍ය නායකයෙක් පත් කරගත්ත නව දර්ශනයක් සහිතව. ඒතර ආණ්ඩුකම් විවස්ථා රාමුව තුළ ප්‍රතිපත්ති ක්‍රියාවේදීම කරන්න බෑ පාර්ලිමේන්තු බලය නැතුව. දැන් පාර්ලිමේන්තු මේ වෙනකොට විසිරුවා හැරලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන කවුරුත් දැන් දන්නවා.
මේ ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා නීති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු බලය අනිවාර්යයි. අපිට අත්වාසම මේ මැතිවරණ දිගින් දිගටම පැවැත්වන එකට අපි කැමති නෑ. අපි පුරවැසිය කරේ සංවේදී. ගැන මුදල් වියදං කරලා බෙහෙත් දෙන්න ආහාර දෙන්න ඒ වගේ වැඩ කරන්න තියෙනවා. නමුත් අපිට කනගාටුයි. දැන් මෙතනදී අරගලයෙන් පස්සේ ප්‍රතික්ෂේප වෙච්ච ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් තවම පත්වලා ඉවර නැහැ. ජනාධිපතිතුමා පත් වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමිය පත් වෙලා තියෙනවා. දැන් මැතිවරණ විසුරුවා හැරුවාට පස්සේ මේක අර කෙයාට ඒක අන්තර්කාලීන දෙයක්. මේ මාස දෙක තුන ලොකු තීරණ ගන්න බෑ. අපි මැතිවරණ නීතියට යටත් ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා කරුණා කරලා ඔබ අපේක්ෂා කරපු මේ ප්‍රතිපත්තිය ක්‍රියාවට යොදවන්න හරියටම කාලවකවානු සහිතව ඔබට ඒ තීරණ ගැනීම පේනවා නම් ඒ තීරණ ගන්න ආයතනේ පාර්ලිමේන්තුව එතන පාර්ලිමේන්තු බහුතරය අපිට ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ ස්ථිරවම පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සලා. ඊට පස්සේ පාර්ලිමේන්තුව සහයෝගයත් අරගෙන පළාත් පාර්ලිමේන්තුවට යනවා කියලාද ඔබ කියන්නේ? ඉවර වෙන්න ඉස්සලානේ දැන් ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුව හැරියා. නොවැම්බර් 14 මැතිවරණය පැවැත්වෙනවා. වැඩි කල් ඉන්න නොවැම්බර් 21 අලුත් පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඒ නිසා ඒකෙන් ඊට පස්සේ පාර්ලිමේන්තුව ජනතාව පත් කරගත්තට පස්සේ පාර්ලිමේන්තුවත් ජනාධිපතිතුමත් තීරණ ගන්නවා. ඒ තීරණ ගැනීමේදී මැතිවරණ අයිතිය අයිතිවක් හැටියට පිළිගන්නවා. ඒතර මැතිවරණ 3-4ක් මාසෙන් මාසෙට පවත්වනවාද? එහෙම නැත්නම් මේවා කිසියම් විදිහක් තියෙනවද එක දවසක පවත්වන්න? ඒ සඳහා මෙතෙක් මැතිවරණවලදී දේවල් අවම කරන්නේ කොහොමද? වියදම් මොකද? වියදම් කියනක රටේ ප්‍රධාන පක්ෂයක්. ඒකයි අපේ ප්‍රශ්නයක්. ගෙවල් වලටත් ඒක දැනෙන ප්‍රශ්නයක්. රාජ්‍ය යන්ත්‍රෙන්ටත් ඒක දැනෙලා තියෙනවා. දැන් අපිට දැනෙලා තියෙනවා. මොකද අපි නාස්තිකාර සත්ත පහක් වියදම් කරන්නේ අනවශ්‍ය දෙයකට රාජ්‍ය පැත්තෙන්. අවශ්‍ය දෙයට පමණයි වියදම් කරන්නේ. ඒ නිසා අපිට පාර්ලිමේන්තු බලය ලබා ගැනීම වෙනුවෙන් මේක වළක්වන්න බෑ. අපිට මේ ඡන්දෙට යා යුතුමයි. ඒකයි පාර්ලිමේන්තුව විසිරුව හැරලා තියෙන්නේ. හොඳයි. එහෙමනම් ඉතින් අපි හුඟක් දේවල් කතා කළා. අපි ආරම්භ කළෙත් ජයග්‍රාහී ප්‍රතිපත්ති ප්‍රකාශයේ. දැන් අපි දෙතුන් වතාවක් ඊට වැඩි ප්‍රමාණයක් නැවත නැවත කියවා ගත්තර කමක් නැහැ. මේක දැන් රජයේ ආණ්ඩුවේ සහ රාජ්‍යයේ අත්පොත බවට පත්විය යුතුයි කියලා ජනතාව තීන්දුව කළා. ඉතින් ඒ නිසා ඒ තීන්දුව ප්‍රකාරව අපිත් පක්ෂ විපක්ෂ කවුරුත් මේ ගමනට සහයෝගය දීමයි වැදගත් වෙන්නේ. ආසියාවේ හුඟක් රටවල් බිඳ වැටලා තියෙන විවිධ ක්ෂේත්‍රවලින් අපිත් එහෙම වෙලා බෑ. අපේ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්නට ඕනේ, ආර්ථිකය ජය ගන්නට ඕනේ. මේ දේවල් වලට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන නීතිය පැත්ත, නෛතික ස්වභාවයේ ඒ පරිච්ඡේදවල ගැවසුණු තත්ත්වයන් පිළිබඳව තමයි අද ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් තුමාම අලුත් දිනක් කතාබහට ජාතික නාලිකාවට කැඳවලා අපි මේ ඍජුව ප්‍රශ්න කළේ. අමනාපයක් නැහැනේ ප්‍රශ්න වලට? නෑ නෑ, තව ප්‍රශ්න ඇහුවත් තවත් ගොඩක් උත්තර දෙන්න. මොකද මේ ඔබ නියෝජනය කරන්නේ ප්‍රජාව, ප්‍රජාවගේ හිතේ තියෙන ප්‍රශ්න අහන එක තමයි වැදගත්. හොඳයි, බොහොම වටිනවා. එහෙමනම් ඉතින් අපි නැවත හමුවෙමු. අද රාත්‍රී 7:30ට ජාතිය ආමන්ත්‍රණය කරනවා ජනාධිපති අනුර කුමාර සානායක මහත්මා. අපි මේ පිළිබඳව අවධානයෙන් යමු. ජාතික නාලිකාව මේ ප්‍රතිපත්ති මේ බොහොම අප්‍රමාදව ඔබ වෙත සමීප කිරීමට අලුත් දිනක් කතාබහකදී නැවත හමු වෙමු. බොහොම ස්තුතියි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ JM Vijayabandara මහත්මා ඔබට. බොහොම ස්තුතියි. අපි නැවත හමු වෙමු. ඔබට සෞදාගේ දවසක්. ආයුබෝවන්.